දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ ජීවිතයේ ප්‍රියයන් වෙනුවෙන් කෙනෙක් මිය පරලව ගියාට පස්සේ අපි කළ යුතු යුතුකම් මොනවද ඔබේ දෙමව්පිය වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන් ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් ඒ අය මිය පරලව ගියාට පස්සේ අපි ඒ අය වෙනුවෙන් පින්කම් කරනවා ඇත්තටම මේ පින්කම් කිරීමේ අරමුණ මොකද්ද කෙනෙක් මිය පරලව ගියාට පස්සේ පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම කළ යුතු ඥාති සංග්‍රහයක් යුතුකමක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්නලා තියෙනවා සිංගාලෝවාද සූත්‍රයේ දරුවන්ගේ යුතුකම් බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පෙන්නද්දී බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ දෙමව්පිය මිය පරලව ගියාට පස්සේ ඒ දෙමාපියන් සිහිපත් කරමින් අනේ දෙමව්පිය ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මේ විදිහට උපකාර කරා අපට මේ වගේ අනුග්‍රහ කරා අපිව මේ වගේ හදලා වඩලා පෝෂණය කරා ඒ කරුණ සිහිපත් කරලා ඒ අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම දරුවන්ගෙන් විය යුතු යුතුකමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා එතකොට තමන්ගේ දෙමව්පියන්ට යුතුකමක් ඉෂ්ට කිරීමක් කෘතගුණ සැලකීමක් ඥාති සංග්‍රහයක් සිදු කිරීමක් හැටියට බොහෝ වෙලාවට අපි දකිනව අපේ රටේ වේවා තුන් මාසෙන් හත් දවසේ ඒ වගේම අවුරුදු පතා මාස පතා මේ මිය පරලවගේ දෙමාපියන් ඥාතීන් සිහිපත් කරලා පින් දහම් සිදු කිරීමේ පුරුද්දක් අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා. හැබැයි මේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච මේ දේ සමහර වෙලාවට ඒවා අපේ සංස්කෘතික අංග හැටියට කාලයත් එක්ක සමාජගත වෙච්ච යම් යම් විශ්වාස මේ සියල්ලත් එක්ක බැඳිච්ච දේවල්. සමහර දේවල් වල ධර්මානුකූලව සත්‍යක් නැති වුණත් එවැනි දේවල් දිගට පවත්වාගෙන යෑම තුල හානියකුත් නැහැ. ඒක කරන එකෙත් හොඳක් තියෙනවා. දැන් අපි දන්නවා සමහරු හත් දවසේ පින්කම කරනවා. මේ බුද්ධ දේශනාවක 84,000ක් ධර්මස්කන්ධයක කොතනවත් අපිට මේ හත් දවසින්ම මිය පරලව ගිහිල්ලා පින්කමක් කරලා දානයක් දිය යුතුයිම කියලා එහෙම තැනක් නැහැ. තුන් මාසෙන් ඒකාන්තෙන් හරියට තුන් මාසෙ පින්කම ඒ දවසටම කරන්න ඕනේ පොඩ්ඩක් මග හැරෙන්න හොඳ නැහැ. දවසේ හා මෙහා වෙන්න එහෙම දෙයක් කොහෙවත් නැහැ. හැබැයි අපි ඒ විදිහට හරි යොදා ගැනීම තුල ඒ වෙනුවෙන් අපි කොහොම හරි පින්කමක් කරන්න සූදානම් වෙනවා. ඒ නිසායි හොඳකුත් තියෙනවා. පින්තුණී පින කියන එක කවදා කොයි වෙලාවේ කොයි මොහොතේ කරත් චේතනාව තුලයි පින රැස් වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ පින අපිට පෙන්වන්නේ මහණෙනි කෙනෙක් උදෑසන අවදි වෙලා පිනක් කරනවා කුසලයක් වඩනවා භාවනා කරනවා ඒ උදෑසන යාගේ ජීවිතේට පුණ්‍යවන්ත උදෑසනක් සුබ මොහොතක් සුබ මූර්තියක් බවට පත් වෙනවා කෙනෙක් දහවල් කාලේ අපි හිතමු දවල් 12ට දවල් 1ට 2ට මේ දහවල් කාලේ බුදුන් අඳිනවා බුද්ධ පූජාව තියෙනවා උදෑසන 12ට කලින් ඉක්මනට ගෙවල් වල සමහර තැන්වල උයලා පිහලා බුද්ධ පූජාව තියෙනවා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ගෙවල් වලේ බුද්ධ පූජාව තියෙනා ඉන්නවා බුදුන් අදිනවා බුදු ගුණ සිහි කරනවා දහවල් බණක් අහනවා මෛත්‍රිය වඩනවා ධර්මයේ මෙනෙහි කරනවා ඒ වෙලාව තමයි යාගේ ජීවිතේට පුණ්‍යවන්ත වෙලාව සුබ මොහොත සුබ මූර්තිය යාගේ ජීවිතේ සුබම මොහොත තමයි ඒ පින් රැස් වෙන වෙලාව අපි හිතමු රාත්‍රී කාලේ සන්ධ්‍යාවේ අපි හිතමු රෑ 12ට කවුරු හරි කියන හොඳ නැති වෙලාව. හැබැයි යා රෑ 12ට බණ අහනවා, භාවනා කරනවා, ධර්මයේ මෙනෙහි කරනවා, නිින්ද යනකම් බුදු ගුණ සිහි කරනවා. ඒ වෙලාව යාගේ ජීවිතයට පුණ්‍යවන්ත වෙලාවක්, සුබ මොහොතක්, සුබ මූර්තියක්. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ පිනක් කරන වෙලාව, කුසලයක් වඩන වෙලාව, සිල් රකින්න වෙලාව, බණ අහන වෙලාව. මෙලොව පරලොව යහපත පිණිස උපකාර වෙන කුසල් දහම් ගුණ ධර්ම ජීවිතයට එකතු කරගන්න වෙලාව තමයි යාගේ ජීවිතේ සුබ මොහොත සුබ මූර්තිය පුණ්‍යවන්ත මොහොත බවට පත් වෙන්නේ ජීවිතේ
අපි කරන හැම පිනක්ම රැස් වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාම. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මහණෙනි චේතනාව කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්වයන් කර්ම රැස් කරනවා කායේන. කයෙන් වාචාය මේ කතා කරන හැම වචනයක් තුළම හිත ඇතුලේ චේතනාවක් හැදෙනවා. විතක්ක විචාර චේතනා සකස් වෙනවා හිත ඇතුලේ. මනස ඉබේ හිතනවා නෙමෙයි. අපි සිහියෙන් ඉන්නකොට අවදියෙන් ඉන්නකොට අපි හිතන හැම සිතුවිල්ලක් තුළම මනසේ මනෝ සංචේතන චේතනාවක් පහළ වෙනවා. අන්නේ චේතනාව තමයි කර්මයක් බවට පත් වෙන්නේ. ඒ විදිහට අපි චේතනා පහළ කරලා අපේ සිත කය වචනේ තුලින් රැස් කරගත්ත පුණ්‍ය කර්ම පින අපිට පුළුවන් තව කෙනෙක් වෙනුවෙන් සිහිපත් කළ අනුමෝදන් කරන්න. දස පුණ්‍යක්‍රියා බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී උන්වහන්සේ පෙන්වුවා කෙනෙක් කරන පිනක් අපිටත් අනුමෝදන් වෙන්න පුළුවන්. පත්තානුමෝදන පින් අනුමෝදන් වීමත් පිනක්. පත්ති දාන පින් දීමත් පිනක්. දැන් ඔබට හිතෙන්න පුළුවන් පින් අනුමෝදන් වෙන්න පුළුවන් මේ ප්‍රේතයන්ට විතරනේ. මිනිස්සු කොහොමද පින් ගන්නෙ කියලා. දැන් ඔබ හිතන්නේ එක මේ වගේ. කවුරු හරි කියනවා කරපු පිනක් ගැන ඔබට කියනවා. මම රුවන්වැලි සෑයට ගිහිල්ලා මේ විදිහේ ලස්සනට මල් අතුරලා කිරි ආහාර පූජාවක් කරලා උදේ පාන්දර බුදුගුණ කියලා මං චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා බුද්ධානුස්සතියක් වැළුවා. මං පිරිතුත් කිව්වා. හොඳට පින්කමක් කරගත්තා. ඔයත් ඒ පින් අනුමෝදන් වෙන්න කියනවා. දැන් ඒ කෙනාට ඇත්තටම හදවතින්ම ඒ කියපු කරුණු ටික අහලා හිතේ මවාගෙන අනේ සාදු සාදු මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා ඒ පින යාට අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිඵලේ ඒ මොහොතේ බලාගෙන ඉන්නේ නැද්දි එතනම ලැබෙනව නෙමෙයි. සසරේ කවදා හෝ පින් අනුමෝදන් වීමේ ඒ හිත පහදවාගෙන මෛත්‍රී සිතෙන් කරන පින අනුමෝදන් වීමේ විපාකි සසරේ තමන්ට විපාක දෙනවා. ඒ වගේ අපිට පුළුවන් කෙනෙක් කරන පින්කමක් දැකලා අනේ සාදු කියලා අපි අනුමෝදන් වෙනවා. සමහර ලාවට අපිට පින්කම් කරන්න ඒ තරම් සල්ලි නැති වෙන්න පුළුවන්. හැකියාව නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට කෙනෙක් කරන පින්කම් දිහා බලලා සතුටු වෙලා හිත පහදවාගෙන අනේ සාදු කොච්චර දෙයක්ද කියලා සතුටින් ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. පින් අනුමෝදන් වීම පින. හැබැයි ප්‍රේත ලෝකවල ඉන්න ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙනවා සමගම ඔවුන්ට තියෙනවා පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ප්‍රේතය හැම කෙනෙක්ම නෙමෙයි. පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න අය පින් අනුමෝදන් වෙනකොට ඒ අයට සැප සම්පත් පහළ වෙනවා ඒ මොහොතේම. කුසගින්න හිටපු කෙනෙක් නම් අපි දාන ආදී පින්කම් කරලා පින් දෙනකොට ඒ පින් සාදුකාර දීලා ඒ අය කොහේ හරි ඉඳලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙන්න පුළුවන් තැනක නම් ඒ අයට ආහාර පාන පහළ වෙනවා. කුසගිනි වේදනා සංසිඳෙනවා. සමහරුන්ට පැන් පිපාසය සංසිඳෙනවා. පැන් පොකුණු පහළ වෙනවා. ඊළඟට අපි වස්ත්‍ර දන් දෙනවා. ස්වාමින් වහන්සේලාට අටපිරිකර පූජා කරනවා. සිවුරු පිරිකර පූජා කරනවා. නැතිබැරි අසරණ අයට ඇඳුම් පැළඳුම් දෙනවා. එතකොට මේ වගේ වස්ත්‍ර දන් දීලා අපි ඒ පින් අනුමෝදන් කරනකොට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට වස්ත්‍ර පහළ වෙනවා. සලුපිලි පහළ වෙනවා. දිව්‍ය සලු වගේ සලුපිලි පහළ වෙනවා. ඊළඟට අපි කරන පින්කම් වලට අනුව ඒ පිනේ ප්‍රබලතාවයේ විපාකයේ ශක්තිය මේ සියල්ලත් එක්ක ඒ අය සුවපත් වෙනවා. හැබැයි මතක තියාගන්න හැමදාටම නෙමෙයි. පින කියන්නේ විපාක දීලා අවසන් වෙන දෙයක්. පින කියන්නේ නিত্য විපාක දීදි හැමදාම තියෙන එකක් නෙමෙයි. හැමදේම අනිත්‍යයි. පිනේ විපාකත් ගෙවිලා අවසන් වෙනවා. ඒ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් ඒකේ නාර කලින් හිටපු තැනටම වැටෙනවා. කුසගින්න දැනෙනවා, පිපාසි දැනෙනවා, සාපිපාසා දැනෙනවා. ආයෙමත් අසරණ භාවයකටපත් වෙනවා. ඒ නිසා මිය පරලව ගිය ඥාතීන් සිහිපත් කරලා නිතර නිතර පින් දහම් කිරීම කළ යුතුයි. පින්වතුනි මතක තියාගන්න මියගිය ඥාතීන්ට පින් දෙනවා කියන කාරණේ පවා හැමදාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔබ බලන්න මේ ලෝකෙ දිහා. ඔබ ඉන්නකම් ඔබ ඔබේ මිය පරලෝකයේ දෙමාපියෝ ඥාතියෝ සිහි කළ පින් දෙයි. හැබැයි ඔබෙන් පස්සේ ඔබේ දරුවෝ දරුවන්ගේ දරුවන්ට යනකොට මැරිච්චලා අත්තලා මුත්තලාගේ නමක්වත් ඒ අය දන්නේ නැහැ. දැන් ඔබම හිතන්න ඔබ පින් දෙනකොට අපි බණක් කියලා දානයක් දීලා පින්කමක් කරලා අපි මිය පරලෝකයේ ඥාතීන් සිහිපත් කළ පින් දෙනවා.
ඔබ නම් තුන හතරක් ලියයි. ඒ ඇතුළු මිය පරලොවගේ ඥාතීන් අපි එහෙමනේ පින් දෙන්නේ. අපේ ජීවිතේට ගොඩක් ළඟින් හිටපු ජීවිතේට ගොඩක් බැඳීම් ඇති වෙච්ච සමහරවට ඔබේ අම්මා තාත්තා සහෝදරයෙක් ඥාතියෙක් ළඟම ඥාතියෙක් නම් ආසන්න කාලයකද මිය පරලොව ගිය. අන්නේ අය තමයි අපි ඉස්සරහින් මේ අයගේ නම් කීපේ ලියන්නේ. එතනින් එහා අපිට අනෙක් ඥාතීන් ගැන මතක් වෙන්නේවත් නැහැ. ඔබේ ආච්චි සීයා ඔබ දන්න කාලේ ඔබට ගොඩක් ළඟින් ඉඳලා ඔබට උදව් උපකාර කරලා ඔබව හදා වඩා ගත්ත කෙනෙක් නම් අන්න ආච්චි සීයා මතක් වෙයි. ඒ අයට අම්මෙත් තාත්තෙක් හිටියා කියලා. අත්තා මුත්තා කිත්තා පනත්තා ඔය වගේ සංසාරේ කොච්චර එහාට එහාට ඒ අයගේ ඥාතීන් ඒ අයගේ අම්මලා තාත්තලා ඒ අයගේ අම්මලා තාත්තලා අපි නමක්වත් දන්නේ නැහැ. මතක තියාගන්න දුගතියකට වැටුනොත් මේ සංසාර ගමනේ භයානකකම තමයි ප්‍රේත ලෝකයකට වැටුණත් අවුරුදු දස දහස් ගණන් සමහරු බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකයේ සමහර අය දුක් විඳිනවා. ඒ නිසා මිය පරලෝකයේ ඥාතීන් වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කරන්න. ඒක හරියට මේ දිනේටම කරගන්න බැරි වුණත් ඒ ආසන්න දිනේක හරි ඒ වෙනුවෙන් ඒ පින්කම කරන්න. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට දැන් ඔබට ඔබේ ජීවිතයේ තුල අපි මැරුණට පස්සේ කෙනෙකුට ඒක යුතුයකමක් තමයි පින් දෙන එක පින්කම් කරන එක. හැබැයි මතක තියාගන්න ජීවත් වෙලා ඉන්නකොට ඔබට ඊට වඩා විශාල දෙයක් කරන්න පුළුවන්. මැරුණට පස්සේ පින් ගන්න පුළුවන් තැනකට නොයන විදිහට ජීවත් වෙලා ඉන්නේද්දි පිනෙන් බලවත් කරලා සුගති සහිත ලෝකයක දිව්‍ය ලෝකයක සුගතියක උපදින විදිහට ඒ අයට කල්යාණ මිත්‍රයෙක් හැටියට ඔබට පිහිට වෙන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න කාලේ කරුණු පහකින් ඔබ ඔබේ ප්‍රියයන්ට උපකාර කරන්න. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය ඔබ යම්කිසි කෙනෙකුට ඔබේ දෙමව්පියෙක් සහෝදරයෙක් ඥාතියෙක් හිතවතේ දායකයෙක් හරි ඔබට උදව්පකාර කරපු යම් කෙනෙකුට අනුකම්පාව ආදරයක් කරුණාව සෙනෙහ මාත්‍රයක් අනේ පව් කියලා හරි පුංචි හැඟීමක් හරි තියෙනවා නම් ඒ සියලු දෙනාව තිසරණේ පිහිටවන්න. ඒ අයට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න මඟ කියා දෙන්න කියව. ඒක තමයි කරන්න තියෙන එකම ප්‍රතිඋපකාරය. සද්ධාව ලාභේ ලබා දෙන එක, සද්ධාවේ පිහිටවන එක, සිල්වත් කරවන එක. ඒ අයට ධර්මී කියලා පින්පව් කුසල් අකුසල් හොඳ නරක මේ ධර්ම කාරණා ගැන ඒ අය තුල සද්ධාව ඇති කරවන එක, ඒ අය තුල තියෙන මසුරුකම ලෝභකම යටපත් වෙන ආකාරයට දම් පින්කම් වල යෙදවලා ඒ අයගේ ජීවිතේ පිනට නැඹුරු කරවන එක. ඊළඟට ප්‍රඥාව ධර්මී නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම භාවනාව එවැනි කටයුතු වලට උපකාර කරන එක. අන්න ඔබ යම් කිසි කෙනෙකුට ඔබේ දරුවෙක් ඔබේ සහෝදරයෙක් ඔබේ ඥාතියෙක් ඔබේ ළඟම යාළුවෙක් හිතවතෙක් ඔබට ජීවිතේ උදව් කරපු කෙනෙක් කල්යාණ මිත්‍රෙක් ඔබට කරන්න තියෙන එකම ප්‍රතිඋපකාරේ ඔවුන් ධර්මයේ පිහිටවීමමයි. පිංගතුනි සුප්පතිකාර කියලා අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් සිදු කරන මේ දෙමව්පියන්ට සැලකීම ගැන. අපි සමාජය තුල දෙමව්පියන්ට සලකනවා කියලා දකින්නේ මේ පංචකාමයන් තුල ඉන්න මේ ලෝකයා බොහෝ වෙලාවට දෙමව්පියන්ට සැලකුවා කියලා හිතාගෙන ඉන්නේ. කෑම ටික දෙනවා, ලෙඩක් දුකක් වුණාම බේත් ටික ගෙනාලා දෙනවා. අපි හිතමු හොඳම වෛද්‍යවරුන්ගෙන් බේත් ගත්තා කියලා, හොඳ පෞද්ගලික රෝහලක හොඳ ගෙවන වාට්ටුවල ලෙඩක් දුකක් ඇති වෙච්ච ගමන් දෙමව්පියන්ව නවත්තලා වියදම් ගැන බලන්නේ නැතුව බොහොම ආදරෙත් දෙමව්පියන්ට බෙහෙත් හේත් කරනවා, සලකනවා, කෑම ටිකත් ළඟටම ඇවිල්ලා කවනවා, නාවනවා, බෙහෙත් ගල්වනවා, තවනවා, උණුපැන් ඇල්පැන් වලින් අප උපස්ථාන කරනවා. අපි හිතමු වචනකින්වත් හිත රිද්දවන්නේ. බොහොම ආදරෙන් සැලකුවා, මලමුට්ට ටික අස් කරා, බොහොම ආදරෙත් දෙමව්පියන්ට සලකගෙන හිටියා. දැන් ඔය වගේ කෙනෙක්ව අපි සමාජය තුල එවැනි කෙනෙක් දිහා බලලා කියනවා එයා නම් හරියට දෙමව්පියන්ට සැලකුවා, එයා නම් දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරා. පින්වතුනි ඒ යුතුයකම් ඉෂ්ට කිරීමක් සැලකීමක් එයා විශාල පිනක් රැස් කරගත්තා. ඒ සියල්ල හරි, හැබැයි ප්‍රතිඋපකාර කරලා එතනින් අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා මහණෙනි තමන්ගේ අම්මා තාත්තා දෙන්න උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් කරේ තියාගෙන සලකනවා. එහෙම සලකුවත්
දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කියලා. ඊළඟට සක්විති රජකමේ පිහිට ඕන. චක්‍රවර්ති රාජ සම්පත්තිය, කාම ලෝකේ තියෙන ඉහළම සැප සම්පත. ඒ වගේ භෞතික දේවල් පංච කාමයන් තුල ඉහළම සැප සම්පත් දුන්නත් ඒ තුලින් ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ භයානක සංසාර ගමනේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න හිතනවනම් සසරෙන් මිදෙන්න උදව් කරන් කරුණු පහක් ඒ දෙමව්පිය තුල ඇති කරවන්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කරුණු පහෙන් තමයි දරුවෙකුට දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරලා අවසන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට තමන්ගේ දෙමව්පියෝ මිය පරලොව ගියාට පස්සේ මෙහෙම හිතලා සතුටු වෙන්න පුළුවන්ද කියලා ඔබම හිතන්න. අපේ දෙමව්පියන්ට අපි හොඳට කන්න බොන්න දුන්නා. දැන් නම් සුගතිය ඇති. කාපු කෑම නිසා සුගතිය යනවද? නෑ. අපේ දෙමව්පියන් අසවල් වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගත්තේ. අසවල් පෞද්ගලික රෝහලේ නතර වුණේ. මෙච්චර අපි බිල් ගෙව්වා. ලෝකේ හොඳම බෙහෙත් තමයි දුන්නේ. හොඳම පිටි වර්ග බිව්වේ. දැන් නම් සුගතිය ඇති. කාපු පිටියකින් හරි බීපු පිටියකින් හරි බෙහෙතෙන් හරි සුගතිය යන්නේ. ඒ නිසා දෙමව්පියන් උණු වතුරෙන් නෑව්වා, ඇල් වතුරෙන් නෑව්වා, කරේ තියාගෙන සැලකුවත් ඒ හේතු කරගෙන සුගතිය යන්නේ. හැබැයි මෙහෙම අනේ අපේ දෙමව්පිය හරියට බුදු ගුණ සිහි කරා, ධර්මයේ ගුණ සිහි කරා, සංඝ ගුණ සිහි කරා, නිතර බුදුන් වැඳා, බුදු ගුණ මානසිකාරයේම හිත සද්ධාවෙම පුරවගෙන හිටියේ. මැරෙන වෙලාවෙත් බුදු ගුණ සිහි කරගෙන සද්ධාව බලවත් කරගත්තා. ඒ කාන්තින් සුගතිය ඇති. අන්න සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, කෙනෙක් සුගතිය යනවා නම් සුගතිය උපදින්නේ සද්ධාව බලවත් වීමෙන්. සීලාදී ගුණධර්ම බලවත් වීමෙන්. දහම් දැනුම සුතවත්කම ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීමෙන්. ත්‍යාග සම්පත්‍ය අතහැරීම, දම් පින්කම් කරලා ඒ දානාදී පින්කම් වල පින බලවත් වීමෙන්. ඊළඟට බණ භාවනා කරලා ජීවිතය ඇති කරගත්ත ප්‍රඥාව නුවණ බලවත් වීමෙන්. ඔන්න ඔය කරුණු පහ ජීවිතේ දියුණු කරගෙන නම් අන්න සතුට වෙන්න පුළුවන්. අපේ දෙමව්පිය තුල සද්ධාව තිබුණා, සීලේ තිබුණා, දහම් දැනුම තිබුණා, අතහැරීම තිබුණා, පින්කම් කරා, ප්‍රඥාව තිබුණා, සීක බල ධර්ම වඩාගෙන ගුණ ධර්ම පුරා ගත්තයි. ඒ කාන්තින් සුගතිය ඇති කියලා සතුට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා දරුවෙගේ යුතුයකම තමයි ඔබ කන්න අඳින්න ටික දෙන්න, බෙහෙත් ටික ගෙනහලා දෙන්න, ආදරෙන් රැක බලා ගන්න. ඒක යුතුයකම. නමුත් ප්‍රතිඋපකාරයක් හැටියට ජීවිතේ ප්‍රතිඋපකාරක ලවසන් කරන්න පුළුවන් කරුණු පහක් බුදුහාඳුරෝ පෙන්නන. ඒ තමයි දෙමාපිය තුල තුනුරුවන් ගැන සද්ධාව ඇති කරන්න ඕනේ. ඒ තමයි පළවෙනිම දේ. සද්ධාව ඇති කරවන්න. කොහොම හරි උපක්‍රමශීලීව සද්ධාවේ පිහිටවන්න. සමහර වෙලාවට සමහර දෙමාපියෝ ඉන්නවා හරි මාන්න අධිකයි. දරුවෝ කිව්වට පිළිගන්නේ නැහැ. මට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ කියලා. මම දන්නවා කියනවා. කවුරු හරි කියනවා මේ බණ අනේ ඔය බණ මන් දන්නවා කියන උඹලා මට බණ කියන්න ඕනේ නැහැ කියන. එතකොට මේ වගේ බොහොම මාන්න අධික තමන් සියල්ල දන්නවා කියලා හිතාගෙන ඉන්න දෙමව්පියෝ ඉන්නවා. හැබැයි ඒ නැමෙන් නැති බොහොම තද පුද්ගලයෝ පවා ආදරය, කරුණාව, සෙනෙහස ඉදිරියේ ඒ අය ධර්මයට යොමු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, උපක්‍රමශීලී වෙන්න. බොහොම ආදරෙන් මේ සැරෙන් බැනලා සැර කරලා ධර්මයට යොමු කරගන්න බෑ. ඒ නිසා ඕනම කෙනෙක්, දැන් ඔබ හිතන ඕනම කෙනෙකුට යහපත් දෙයකට වේවා බැනලා සැරෙන් කිව්වොත් සමහරලාට ඒක පිළිගන්නේ නැහැ. අපි කියන ශෛලිය, ඒ වචනේ තියෙන කරුණාබරකම, මෛත්‍රිය, අන්න ඒ තුල කෙනෙක්ගේ ජීවිතයේ තුල අනේ මේ කෙනා මගේ යහපතට මේ කියන්නේ, මට තියෙන ආදරය නිසා කියන්නේ, මගේ ආරක්ෂාවට මේ කියන්නේ, මගේ හොඳටයි මේ කියන්නේ. ඒ දේ ඒ කෙනාට දැනෙන්න ඕනේ. ඒ දැනෙන විදිහට ඔබ දක්ෂ වෙන්න. දෙමව්පියන්ව එකතු කරගෙන ගෙවල් වල බුදුන් අඳින්න. ඒ අය එක් කරගෙන ගිහිල්ලා කොහොම හරි මාස කීපයකට සැරයක් අත් ඔයිරුවන් වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දළදා මාලිගාව, මේ අපිට ලැබිච්ච පූජනීය පුණ්‍ය භූමි, ඔබ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නා, මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අඩුම ගානේ මාස කීපයකට සැරයක් අත් අනුරාධපුරේ ඉන්නවනම් ඔබට, ඒ ආසන්න නගරික ඉන්නවනම් කොච්චර වාසනාවක්. පූජනීය පුණ්‍ය භූමියක්
ධාතුන්වහන්සේලා වැඩ ඉන්න මහා සෑයවල් තියෙන නගරයක ජීවත් වෙනවා නම් මොන තරම් භාග්‍යයක්ද ඔබට. එහෙම නැතත් අඩුම ගානේ මාස 3-4කට වතාවක්වත් දෙමව්පියෝ එකතු කරගෙන ගිහිල්ලා වන්දනාව කියන්න, බුදුන් වඳින්න, පින්කම් කරන්න, ඒ අය පිනට දහමට යොමු කරවන්න, ගෙදර එකට බුදුන් වඳින්න, ධර්මීය ගුණ සිහි කරන්න, ඒ අයට බණහන් අවස්ථාව හදලා දෙන්න. අන්න එතකොට ටික 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 ඒ අය තුල බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙනවා, ධර්මීය ගැන සද්ධාව ටික ටික ඇති වෙනවා, බලවත් වෙනවා, ශ්‍රාවක සංඝයා ගැන සද්ධාව ඇති වෙනවා, ඒ සද්ධාව තුනුරුවන් ගැන සද්ධාව දෙමව්පිය තුල ඇති කරවන්න. අන්න ඒක තමයි ප්‍රතිඋපකාර කරන්න පුළුවන් බලවත්ම පළවෙනි ක්‍රමය. ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න නම් සද්ධා ලාභේ ලබා දෙන්න. මේ සද්ධාව කියන්නේ මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මරණ මංචකේ දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බුදුගුණ සිහි කිරීමේ පින නිසා අර අකුසල් යටපත් කරගෙන කෙනෙක් සුගතිගාමීව සුගතිය උපදින තරම් බුදුගුණ මානසිකාරය බලවත් කිය. ඒ නිසා පෘථජ්ජන කෙනෙකුට ජීවිතේ සුගතියක හිත උපදින්න නම් තමන්ගෙන් වෙච්ච වැරදි අකුසල් නොයි කාසාවන් ඉඩකඩන් දරුව මේව ගැන හිත දුවනවා. හැබැයි මරණ මංචකේ ඒවා යටපත් වෙලා බුදුගුණ මානසිකාරයක හිත පිහිටවන්න පුළුවන් නම් ඒ කෙනයි කාන්ති සුගතිය උපදිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම සඳහන් වෙනවා, මයි සද්ධාමත්තම් පේමමත්තම් සබ්බේතේ සග්ග පරායන. මහණෙනි, තථාගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ මරණ මංචකේ බලවත් වුනොත් ඒ අය කාන්තෙන් සග්ග පරායන, සුගති පරායන, සුගතිගාමි වෙනවා කියන. ඒ නිසා මතක තියාගන්න, මරණ මංචකේ බුදුගුණ සිහි කරන්න. අඩුම ගානේ ඔබේ ඥාතියේ කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට කෑ ගහගෙන හූ තියාගෙන දඟලන්න එපා. අන්නේ වෙලාව තමයි යාගේ ජීවිතයේ තීරණාත්මක වෙලාව. එවැනි මොහොතක කනට කරලා හරි බුදුගුණ ටික කියන්න, ධර්මයේ ගුණ සිහි කරා, සද්ධාවේ හිත පිහිටවන්න. අන්න කළ යුතු යුතුකම ප්‍රතිඋපකාරයක් හැටියට ඒ අයව සුගතිගාමී කරවන්න නම් මේ සතර අපායේ වැටි වැටි යන භයානක සංසාර ගමනින් ඒ අයට මිදිලා සුගතියක උපදින්න උපකාරයක් කරන්න නම් ඒ අය තුල සද්ධාව ඇති කරවන්න පළවෙනිම දේ. දෙවෙනි එක තමයි දෙමාපියන් සිල්වත් කරවන්න දක්ෂ වෙන්න. සමහර වෙලාවට ඒ අය තුල කාලයක් ජීවිතේ පුරුදු ලේසියෙන් ඉවත් කරගන්න බැරි වෙයි. සමහර අය ඉන්නවා බොරු කියනවා. කට ඇරියොත් බොරු කියන දෙමාපියෝ ඉන්නවා. දරුවන්ටත් බොරු කියනවා, නෑදෑයන්ටත් බොරු කියනවා, බොරුවෙන්මයි ජීවත් වෙන්නේ. එක්ක හොරකම් කරනවා. කොහේ කඩේකට ගියත් මොනවා හරි කඩේ තියෙන දෙයක් හරි හොරකම් කරනවා. එතකොට මේව පුරුද්දක් හැටියට ජීවිතේ. සමහර මත්පැන් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච තාත්තලා ඉන්නවා. හැමදාම හවසට එක්ක බොන්න ඕනේ. කොච්චර එපා කිව්වත්, වෛද්‍යවරු කොච්චර එපා කිව්වත්, හොරෙන් හරි හැංගිලා හරි මේ බේබදුකම අතහැර ගන්න බැරි අය ඉන්නවා. එවැනි වෙලාවක උපක්‍රමශීලීව කොහොම හරි මේ දෙමව්පියන්ට සීලේ වටිනාකම, සීලේ ආනිසංස වටහලා දීලා, දුස්සීලකමේ ආදීනව භයානකම පෙන්නලා දීලා, ඒ අයව උපක්‍රමශීලීව ධර්මයට යොමු කරලා සීලයක් තුල පිහිටවන්න දක්ෂ වෙන්න. ආදරෙන්, කරුණාවෙන්, බොහොම සෙනෙහසින් මඟ පෙන්නලා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලබලා දීලා, බණහන්න සලස්සලා ඒ අයව ධර්මයට යොමු කරගන්න ඔබ දක්ෂ වෙන්න. දෙමව්පියන්ට හරියට පන්සිල් ටික ආරක්ෂා කරන්න උපකාර කරන්න. පොය දවස්වලට ඔබ හරි යම් මාත් වෙනවා සීල් ගන්න. අම්මා තාත්තා දෙන්නම යම් කියලා සීල් ලැබුම් හරි ගෙනත් දීලා සූදානම් කරලා තමන්ම හරි එක්කරගෙන ගිහිල්ලා ඒ අය වෙනුවෙන් තමනුත් සීල් ගන්න. අන්න මේ විදිහට දෙමව්පියන්ව උපෝසතේක සමාදාන් කරවන්න. පොයට සීල් ගන්න අරගෙන යන්න, එක්කරගෙන යන්න. එදාටත් වෙන ගමන් දාගෙන, නෑදෑ ගෙවල් විනෝද උත්සව පාටි දාගෙන ඒ වගේ ගමන් බිමන් වල යන්නේ නැතුව එදාට දෙමව්පියන් එක්ක පොයි දවසකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා සීල් ගන්න පුරුදු වෙන්න. අන්න ඔබට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න ලැබෙන ක්‍රමය. ඒ නිසා දෙමව්පියන්ව නිත්‍ය සීලේ, පංච සීලේ තුල හික්මවන්න උපකාරයක් කරන්, අනුග්‍රහයක් වෙන්න.
ඒ අයට උපෝසත සීලේ සමාදන් වෙ උපකාර කරන්න අනුග්‍රහ කරන්න මඟ පෙන්වන්න අන්න දරුවෙකුට ඒ විදිහට දෙමව්පියන්ට සීලෙන් අනුග්‍රහ කරන්න පුළුවන් නම් ප්‍රතිඋපකාර කළ අවසන් කරන්න ලැබෙනවා ඊළඟ දේ තමයි සුතවත්කම දහම් දැනුම දෙමව්පියන්ට බණ පොතක් පතක් ගිහින් දෙන්න දෙමව්පිය බලන්න යනකොට බණ පොතක් ගිහින් දෙන්න ඒ අයව ධර්මයට යොමු කරවන්න ඒ අයව පිනට යොමු කරවන්න ඒ අයත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න සාමාන්‍යයෙන් විදේශ රටක හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් දෙමව්පියන්ට කතා කරාට පස්සේ ওই ගමේ හැලි නෑදෑයන්ගේ හැලි කුණු ගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල් සමහරලාට ඒවා ඒ අයගේ පුරුදු හැම වෙලාවෙම එක්ක දරුවෙක්ගේ කේලමක් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි සලකන්නේ නෑ අර ඉදමට මෙහෙමයි අර නඩුවයි මේ ප්‍රශ්නයි කුණු ගොඩවල් සමහරලාට ඒ පරිසරයේ ඒ සමාජයේ ප්‍රශ්න ගොඩේම ඉන්න දෙමව්පියෝ සමහර වෙලාවට ඒ ප්‍රශ්න වලින්ම තමයි දැවි දැවි ඉන්නේ හැබැයි එවැනි දෙයක් දැන් අපි හිතමු ඔබ ඔබේ දෙමව්පියන්ට කතා කරනවා ඔබ ධර්මය අහන කෙනෙක් ඔබ සද්ධාවන්ත කෙනෙක් ඔබ ධර්මයේ දන්න කෙනෙක් ඔබේ දෙමව්පිය ඔබට ඔවැනි කාරණා කිව්වත් ඒ සැනින් අනේ අම්මෝ අතහැරලා දාන්න ඔය කුණු ගොඩවල් ඔය කෙලෙස් ඇති වෙන දේවල් ඔවා කතා කරන්න එපා ඔය ඉඩ කඩන් අපි මැරෙනකොට ගෙනියනවද ඔවා හිතෙන් අතහරින්න දැන් අම්මා ධර්මයක් හිතන්න බණක් අහන්න අද බණක් ඇහුවද අද මොකක්ද අහපු ධර්ම දේශනාව අන්න ධර්මයෙන් ඒ අයට අනුග්‍රහ කරන හැටි ඒ නිසා පින්වතුනි දෙමව්පියන්ට බණ අහන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න gedara hitiya සමහර වෙලාවට අපි දන්නවා ගෙවල් වල ඔබට ලොකු දෙයක් කරන්න නැති වෙයි යමක්කමක් කරන්න පුළුවන් යමක් තියෙන කෙනෙකුට අපි හිතමු gedara එක TV එකක් තියෙනවා හැබැයි ආච්චි සීයා ඔබේ අම්මා තාත්තා ඒ gedara ඉන්නවා නම් ඔවුන් කැමති බණ අහන්න ඔවුන් ආසයි බණක් අහන්න හැබැයි gedara අනිත් අය ටෙලිනාට්‍ය වලට චිත්තපටි වලට සින්දු අහන්න මේ ප්‍රවෘත්ති බලන්න මේ වටමයි උනන්දු ළමයින්ගේ වැඩේ කාටුන් බලන්න බණක් අහනකොට ඇවිල්ලා රිමෝට් එක උදුරලා අරගෙන කාටුන් එකක් දාන අන්න අර දෙමව්පියන්ගේ හිතට ලොකු දුකක් ඇති වෙනවා අනේ අපිට බණක්වත් අහන්න නැහැ මේ දරුවෝ නිසා අපිට ධර්මයකවත් හැසිරෙන්නේ හැබැයි මොකුත් අර දරුවාට තියෙන සෙනෙහස ආදරය නිසා ඉවසගෙන ඉන්නව වෙන්න පුළුවන් ඔබට පුළුවන් අඩුම ගන්න ඒ අයට කාමරයකට හරි ටීවී එකක් පොඩි ටීවී එකක් හරි සූදානම් කරලා බණ අහන්න පුළුවන් අද කොච්චර පැය 24ම බණ යන නාලිකා කොච්චර තියනවද බණක් අහන්න පුළුවන් විදිහට ඒ අයට අවස්ථාව හදලා දෙන්න ඒ අයට පාඩුවේ බණ අහන්න ගුණධර්ම පුරන්න බුදුන් වඳින්න අවශ්‍ය බුදු කුටියක් හරි ගෙදර කාමර තියනවා නම් වෙන් කරලා හදලා දෙන්න ඒ අයව ධර්මයට යොමු කරවන්න අන්න ඒ අය පාඩුවේ බණක් අහගෙන ගුණධර්ම පුරාගෙන බණ පොතක් කියෝගෙන දහම් දැනුම ජීවිතය ඇති කරගන්න පින්වතුනි දහම් දැනුම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යුද්ධයකට යන රජ කෙනෙක් සතුරු සේනාවන්ගෙන් තමන්ගේ රට ආරක්ෂා කරගන්න නවීන අවියාවිද රැස් කරගන්න. ඒ අවියාවිද කොච්චර බලවත්ද? ඒ රැස් කරගත් අවියාවිදවල තියෙන බලවත්කම ඉක්මනින් ක්‍රියාත්මක කර හැකි බව නවීනකම යුද්ධයේ ජයග්‍රහණය තීරණය කරනවා. ඒ වගේ තමයි කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන්ටත් ආයුධ ගබඩාවක් තියෙනවා. කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ තමයි දහම් දැනුම. බුදුරජාණන් වහන්සේ යුද්ධයකට යන රජ කෙනෙක් අවියාවිද රැස් කරනවා වගේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඒ අයටත් යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය අවියාවිද වලින් කරන යුද්ධයක් නෙමෙයි. කෙලෙස් එක්ක කරන යුද්ධයක්. මේ හිතේ බලවත් වෙන රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන ආදී ක්ලේශයන් එක්ක කරන යුද්ධයක් තියෙනවා. අන්නේ කෙලෙස් යුද්ධේ ජය ගන්න නම් දහම් දැනුම රැස් කර ගන්නට ඕනේ. දහම් දැනුම වැදගත්. ධර්මයේ දන්න කෙනා රවට්ටන්න බෑ. ධර්මයේ දන්න කෙනා මුලා කරන්න බෑ. ධර්මයේ දන්න කෙනෙක්ව නොමග යවන්න බෑ. කවුරු මොන බොරුව කිව්වත්, කවුරු ඔබව අන්දන්න හැදුවත්, කවුරු ඔබව රවට්ටන්න හැදුවත් ධර්මයේ දන්න කෙනා රැවටෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. එයා දන්නවා ඒක ඇහෙනකොට මෙයා දන්නවා කවුරු හරි ඇවිල්ලා අපි හිතමු ඔබ නොමග යවන්න අධර්මයක් කියනවා. ඔබට ටික වෙලාවක් අහගෙන ඉන්නකොටම තේරෙනවා මේ නම් ධර්මේ නෙමෙයි, මේ බුදුහාමුදුරන්ගේ ධර්මේ නෙමෙයි. මේක මෙයාගේ මේ පෞද්ගලික අදහසක් නේ. මේක ධර්මයට එකඟ නැහැ, බුද්ධ දේශනාවට එකඟ නැහැ. අන්න ධර්මයේ දන්න කෙනා කාටවත් රවට්ටන්න බෑ, නොමග යවන්න බෑ.
එයා ධර්මයේ ධර්මයේ හැටියටත් අධර්මයේ අධර්මයේ හැටියටත් වෙන් කරගන්න දක්ෂයි. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ දෙමාපියන්ට ප්‍රතිඋපකාර කරන්න හිතනවා නම් ඒ අයට දහම් දැනුම ඇති කරගන්න උපකාර කරන්න. සුතවත් භාවයේ ලබලා දෙන්න. ඒකාන්තින් සුගතියන් උපකාර වෙන සීක බල ධර්මයක්. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්‍ය අතහැරීම. දන් දීම, මසුරුකම, ලෝභකම දුරු කරලා දානේ අතහැරීම ත්‍යාග සම්පත්‍ය පුරුදු කරවන්න දක්ෂ වෙන්න. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අපි පින්කම් කරනවා, අපි දන් දෙනවා, අපි එහෙම ලෝභ නැහැ. එහෙම කියනවා තමයි. හැබැයි ඔබ ඔබේ හිත දිහා බලන්න. අමාරුම දෙයක් ධර්මයේ සඳහන් වෙනවා දානං යුද්ධංච සමානමාහු. දන් දෙනවා කියන්නේ යුද්ධයක් හා සමානයි. මේ හිත අභ්‍යන්තරේ ලෝභකම මසුරුකම එක්ක කරන යුද්ධයක්. දෙන්දෝ නොදෙන්දෝ, දෙනවද නැද්ද, දෙනවද නැද්ද, කොච්චරනම් හිත ඇතුලෙන් හිතලා 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 කී දෙනෙක් නම් පරදිනවද මේ යුද්ධේ. මසුරුකම බලවත් වෙනවා. අපරාධි දෙන්නේ මොකටද දෙන්නේ? මොකක් හරි දෙයකට තියාගන්න පුළුවන්. අඩුගානේ ගෙදර වැඩකාරයෙකුට හරි දෙන්න බැරි. ඔය අනුන්ට දෙන එකේ ඔය දුන්නා කියලා මොනවද අපිට අන්නේ වගේ සාධාරණ විදිහට මසුරුකම ලෝභකම සාධාරණ හේතු පෙන්න පෙන්න ඔබේ ත්‍යාග සිත දානමේ සිත යටපත් කරන්නේ. දන් දෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සංසාර පුරුද්දක් තිබිය යුතුයි. ධර්මාවබෝධයේ පිණිස සසර දියුණු කළ යුතු පාරමී ධර්ම අතර පළවෙනි යටම තියෙන්නේ දාන පාරමිතා. දන් දීම සසර පාරමිතාවක් හැටියට වඩන්න, උපපාරමිතාවක් හැටියට. ඇස්සිස් මස් ලේ පවා ශරීර අවයව පවා දන් දෙමින් උපපාරමිතාවක් හැටියට පුරුදු කරන. සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පරමත්ත පාරමිතාවක් හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දානි පුරුදු කරන. ජීවිතේ පවා දන් දෙදී සසරේ දාන ආදී පින්කම් පුරුදු කරගත්. ඒ නිසා ඔබේ දෙමව්පියන් සම්බන්ධ කරගෙන දම් පින්කම් කරන්න. ඒ අයගේ අතින් දාන ආදී පින්කම් කරවන්න. ඔබ හරි සංවිධානය කරලා ඔබ වියදම් කරන එක වෙනයි. හැබැයි ඒ අය ලව්ව ඒ අයගේ අතින් සියතින් දානේ පූජා කරවන්න. දානේට යොමු කරවන්න. දම් පින්කම් වල යෙදවන්න. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ දෙමව්පියෝ සම්බන්ධ කරගෙන පින්කම් කරන්න. මැරුණට පස්සේ අපි ඒ අය වෙනුවෙන් හත් දවසේ පින්කම්, තුන් මාසෙ පින්කම්, අවුරුද්දේ පින්කම්, ලොකෝ පින්කම් කරන්න අපි හිතනවා, කල්පනා කරනවා. ඒක හොඳයි, ඒක කළ යුතු යුතුකම. හැබැයි ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අය සම්බන්ධ කරගෙන ඒ අයගේ අතින්ම ඔබට පින්කම් කරවන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? ඔබට හිත හිතා සතුටු වෙන්න පුළුවන්. ඊළඟට ඒ දෙමව්පියන් එක්ක කතා බහ කරත් ඒ කරපු පින් සිහිපත් කරවන්න. ඔබ අහලා ඇති පින් පොත ගැන. ඉස්සර දුටුගැමුණු මහරජ්ජුරුවන්ටත් පින් පොතක් තිබ්බා කියනවා. තමන් කරපු පින්කම් ඒ පොතේ ලියලා නිතර නිතර මෙනෙහි කර කර සිහි කර කර බලවත් කරගත්තා. මම මේ වගේ පින් කරා, මම මේ වගේ පින් දහම් කරා, මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගත්තා කියලා ඒ තමන් කරපු පින් සිහි කරන්න සිහි කරන්න පින් බලවත් වුණා. ඉස්සර අපේ පරණ ඉතිහාසයේ ආච්චිලා සීයලා ළඟ ওই පින් පොත් භාවිතයේ සමාජයේ තිබිලා තියෙනවා. හැබැයි ඒකේ වටිනාකම දන්නවා නම් වර්තමානයේ අපිට කොච්චර දියුණු විදිහට පින් පොත් හදාගන්න පුළුවන්ද? දැන් බලන්න ඉස්සර පොතක් තියාගෙන ඕක අකුරු වලින් ලිව්වා. අද අපිට පින්තූර වලින් ලස්සනට පොතක් හදලා කරපු පින්කම් වල පින්තූර අලවගෙන බොහොම ලස්සනට කරපු පින්කම් එකතු කරලා නිතර සිහි කරන්න බලන්න පුළුවන් විදිහට පින් පොතක් හදාගන්න පුළුවන්. තාක්ෂණියත් එක්ක ඉන්න කෙනෙක් නම් තමන්ට කොච්චර ඒ වීඩියෝ කරන ඒවා පින්කම් වල කොටස්, පින්කම් වල පින්තූර ඒවා එකතු කරලා බොහොම ලස්සනට ඒ ඡායාරූප එකතු කරගෙන තමන් කරපු පින් සිහි වෙන විදිහට ඒව බලවත් කරගන්න පුළුවන්. පිනක් ගැන හිතන්න හිතන්න පින් බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න හිතනවා නම් ඒ අය සම්බන්ධ කරගෙන පින් කරවන්න. ඒ අය පිනට යොමු කරවන්න. දානි අතහැරීම ත්‍යාග සම්පත්තිය ඒ අය යොදවන්න. අන්න ඒ පින ඒ කාන්තින් ඒ අයට ඒ දානාදී පින් බලවත් කරගෙන සුගතිගාමී වෙන්න පුළුවන්. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසල ඇති කරගන්න අවබෝධඥානි ප්‍රඥාව. ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසලා
ඇතිකරගන්න වැටහීම. පිංගතුනි ප්‍රඥාව ඇති වෙන්න නම් බාහිරින් ලැබෙන්න ඕන කාරණා දෙකක්. කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි. ප්‍රඥාවට උපකාර වෙන බාහිර කරුණු කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙන්නට ඕනේ. තමා තුළ ඇති වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරී අහන ධර්මය, ඇසූ ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. තමා තුළින් විමසලා, නුවණින් විමසලා තමා තුළින් බැලීමේ දක්ෂතාවය. ඒකට අපි කියන්නේ යෝනිසෝ මනසිකාරී. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලවම ජීවත් වීමේ දක්ෂතාවය. ඔන්න ඔය කරුණු හතර කෙනෙක් තුල තියනවා නම් ඒවට ධර්මී කියනවා සෝතාපට්ටි අංග. සෝවාන් වෙන්න උපකාර වෙන අංග. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙකුට පිටින අංග හතරක් වෙනම තියනවා සෝතාපට්ටි අංග හැටියට. බුද්ධ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, ආර්යකාන්ත සීලේ. ඒව සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් තුල පිටින අංග හතර. බුදුහාඳුරෝ පෙන්වුවා සෝවාන් වීම පිණිස ධර්මාවබෝධයට උපකාර වෙන අංග හතරක්. ඒ තමයි බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ. තමා තුළ ඇති කරගන්න ඒ අහන ධර්මයේ නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය, සහ ධර්මයට අනුකූලව ජීවත් වීම, ධම්මානුධම්ම ප්‍රතිපදා. මෙන්න මේ කරුණු හතර එකතු වෙච්ච තැන ධර්මාවබෝධය කරා, ප්‍රඥාව කරා යන්න පුළුවන්. අර ආලවක සූත්‍රය ඔබට මතක ඇති. ආලවක බුදුහාමුදුරන්ගෙන් අහනවා කතන්සු ලබතේ පඤ්ඤා, ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානප්පත්තිය. සද්ධාවෙන් නිවන කරා යන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මය අහන්න. සුස්සූසා ලබතේ පඤ්ඤා අප්පමත්තෝ විචක්කනෝ. ඒ ඇසූ ධර්මය ප්‍රඥාව ලැබෙන තෙක්ම අප්‍රමාදීව නුවණින් හිතන්න. යෝනිසෝ මනසිකාරයේ දෙන අන්න ප්‍රඥාව ලබන මඟ. අහන ධර්මය ප්‍රඥාව ලැබෙන කම්ම නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරයේ දෙන තමා තුලින් ගලප ගලප බලනවා. අන්න ඒ නිසා පිංගතුනි ඔබ ඔබේ දෙමව්පියන්ව ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරනවා නම්, ඒ අය සුගතිගාමී කරවන්න ධර්මාවබෝධය පිණිස, අනේ මේ අය ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා ඔබට සිතුවිල්ලක් හරි තියෙනවා නම්, ඒ අයව ප්‍රඥාවේ පිහිටවන්න. ඒ අයට බණ භාවනා කටයුතු වලට ඒ අය යොදවන්න. ධර්මයේ තමා තුළින් නුවණින් විමසලා තමන්ගේ ජීවිතයේ තුළින් බලන ආකාරය ඒ අයට කියලා දෙන්න. ඔන්න ඔය කරුණු පහ ඔබට ඔබේ දෙමව්පිය තුල වේවා, ඔබේ හිතවතෙක්, ඔබේ යාළුවෙක්, ඔබේ ආදරණීයෙක්, එක්ක ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන් කාවහරි තුල ඔබට ඔය කරුණු පහ ඇති කරවන්න පුළුවන් නම්, සද්ධාව ඇති කරවනවා, සීලාදී ගුණධර්ම තුල ඔවුන් පිහිටවනවා, දහම් දැනුම ඔවුන් තුල ඇති කරවනවා, ත්‍යාග සම්පatti අතහැරීම, දම්පින්කම් වලට ඔවුන් යොදවනවා, ප්‍රඥාව බණ භාවනා කටයුතු වලට ඔවුන් යොදවනවා. ඔන්න ඔය කරුණු පහ ඔබට ඒ අය තුල ඇති කරවන්න පුළුවන් නම් ඔබේ කාන්තින් ප්‍රතිඋපකාර කරපු කෙනෙක්. පිංගතුනි ඒ අයි කාන්ති සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන්නේ සුගතිගාමි වෙන්න උපකාර වෙන සීක බල ධර්ම. ඒ අය මරණින් මත්තේ මේ කරුණු පහ ටික ටික හරි තමන් තුල බලවත් කරගෙන තිබුණා නම් බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ යථාබතං නික්කිත්තෝ ඒවං සග්ගේ, හිසේ තිබ්බ බරක් අතහැරිලා නිදහස් වුණා වගේ මෙහෙන් හුස්ම ටික යනකොටම සැනින් දෙව්ලොව සුගතියේ අය පහළ වෙන. ඒ නිසා ඔබ සුගතිගාමීව ධර්මාවබෝධය කරා නිවන කරා යන විදිහට ඔබේ ආදරණීයන්ට, ඔබේ ඥාතීන්ට, ඔබේ හිතවතුන්ට, ඔබේ දෙමව්පියන්ට වේවා ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරනවා නම් ඔබ කළ යුත්තේ ඔවුන් තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහ ඇති කිරීම. ඒකට ධර්මී කියන්නේ සීක බල. මේ කරුණු පහ කෙනෙක් තුල දියුණු වෙනකොට එයා සද්ධානුසාරී වෙනවා. තවදුරටත් තමන් තුල වැඩෙනකොට ධම්මානුසාරී වෙනවා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බලවත් වෙනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බලවත් වෙනකොට සකදාගාමි වෙනවා. තවත් බලවත් වෙනකොට අනාගාමි වෙනවා. මහරහතන් වහන්සේලා තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පරිපූර්ණයි. උතුම් අරහත්වේ දක්වාම සසරේ දියුණු කළ යුතු කාරණා පහක් මේ.
කවදාහරි ඔබ නිවන් දකින්න හිතනවනම් සසරින් මිදෙන්න හිතනවනම් අනේ කවදාහරි මේ භයානක සසරින් මිදෙන්න ඕන කියලා සිතුවිල්ලක් හැඟීමක් බෞද්ධයෙක් හැටියට ඔබ තුල ඉපදිලා තියෙනවද ඔබ දියුණු කරන්න තියෙන්නේ ඔය කරුණ පහසේක සීක කියන්නේ ධර්ම මාර්ගේ වඩන කෙනා ඒ ධර්ම මාර්ගේ වඩාගෙන යන කෙනාට අවශ්‍ය බල ධර්ම පහ තමයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මෙන්න මේ කරුණ පහ තමන් තුල දියුණු කරගන්න වර්ධනය කරගන්න වඩාගන්න ඔබ තුලත් ඇති කරගන්න ඔබේ දෙමව්පිය තුලත් ඇති කරවන්න මහන්සි ගන්න ඔබේ ආදරණීයන් ඔබේ ළඟින් ඉන්න අය ඔබේ හිතවතුන් යාළු මිත්‍රයෝ අඩුගානේ සාමින් වහන්සේ නමක් නම් ඔබේ දායක කාරකාදී ඒ සියලු දෙනා තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බලවත් කරන්න ඔබ මහන්සි ගන්න අන්න ඔබට පුළුවන් ඔවුන්ට ප්‍රතිඋපකාර කරන්න යම් උදව්වක් ඒ අයගෙන් ඔබේ ජීවිතයට ලැබුණාද යම් උපකාරයක් ඒ අය ඔබේ ජීවිතයට සිදු කරාද ඔවුන්ට කළ හැකි උතුම්ම ප්‍රතිඋපකාරය තමයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න මඟ පෙන්වන්න පිංගතුණී අන්න එතකොට ඔබ මෙලවත් භෞතික වශයෙන් ලෞකික වශයෙන් මෙලවත් ඔවුන්ට උපකාර කරා පරලවත් මේ භයානක සංසාර ගමනින් මිදිලා නිවන කරා යෑම පිණිස පරලවිනුත් ඔබට කල්යාණ මිත්‍රයෙක් හැටියට අනුග්‍රහයක් කරා වෙන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ කරුණ පහ දැඩි අදිෂ්ඨාණයෙන් ඔබ ඔබේ ජීවිතය තුලත් ඇති කරගන්න ඔබේ ප්‍රියයන් තුලත් ඇති කරගන්න ඉතින් ඔබ හැම දිනාටම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී මේ ගුණධර්ම දියුණු කරගෙන බලවත් කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා දිනපතා වටිනා ධර්ම දේශනාව වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න